ගරු ඇමතුමනි ඔබතුමා දන්නව මම අපේ නායකතුමාට අගමැතිතුමාට ඔය ලියුම ඉදිරිපත් කරන වෙලාවේ නොයෙකුත් දෙනා හිතුවා මේක මංගලගේ ප්ලෑන් එකක් කියලා නැත්තම් මේ රෙහාන් පත්තු කරේ මංගලගේ වැඩිමුරේ කියලා ගරු මංගල සමරිර ඇමතුමාට බයට මම ෆෝන් එක දවස් දෙකක් විසන්දි කරලා තිබ්බා මොකද මම හිතුවා එතුමා කතා කරලා මට බණී කියලා ඉතින් බැන්නද නැද්ද කියන එක කියන්නේ අද පොඩි රහසක් කියන්න කැමතියි මෙතුමාව දීර්ඝ කාලයක් ආශ්‍රය කරලා තියෙන නිසා මෙතුමාගේ නාඩි කියවන්න හැකියාවක් තියෙයි කියලා මට හිතෙනවා ඉතින් මට මතකයි මෙතුමා ඕලන්ද ශාලාවේ එතුමාගේ ඔෆිස් එකේ ඉස්සරහා දවස් මං හිතන්නේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයේදී තුමාගේ දේශපාලන දිවියේ අවුරුදු 30ක් ගත කරපු ඒ ජයරූප මෙතුමා කිව්වා එක්සත් ජාතික පක්ෂයෙන් ඊළඟ ඉදිරිපත් වෙන්නේ අපේම අපේ කෙනෙක් චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියට ගත්තට වැඩිය ප්‍රතිශතයක් අරන් එතුමා ජයග්‍රහණය කරනවා කියලා. එතකොට තමයි මම දන්නේ මංගල සමරිර ඇමතුමා ඒ කිව්වෙත් සජිත් ගැන කියලා. අද උදේ මම දැක්කා පොහොට්ටුවේ ඉන්න ගෝත්‍රිකයෝ ටිකක් ඒ ඉන්න ගෝත්‍රිකයෝ ටික අපේ ජනාධිපති අපේක්ෂකතුමාට කිව්වා ඔබතුමාව විවාදයකට ගන්න ඕන නම් ලිඛිතව දැනුම් දීමක් කරන්නයි කියලා. ඕන් ඉතින් අද උදේ ඒ ලියුමත් යවුවා. ඒලියුමත් යවලා සජිත් ඇමතුමා පැහැදිලිව කියලා තියෙනවා අනේ එන්න මාත් එක්ක විවාද කරන්න කියලා. දැන් මට ඕක කියනකොට මතක් වුණා එතුමාලගේ ඒ කඳවුරේ ඉන්න ප්‍රධාන කෙනෙක්ට මම කතා කරද්දි එතුමන්ලා කිව්වා අයියෝ අපි එවන් නෑ කිව්වා බන්දු සමරසිංහයි ටෙනිසන් කුරේවයි එවන එක ඊට වැඩිය හොඳයි කිව්වා. මම බැලුවා ඒක කියලා දවස් දෙකෙන් ටෙනිසන් බන්දු සමරසිංහ නැගලා ඒ පොහොට්ටුවේ වේදිකාවේ. එතකොට එතුමාගේ විහිළු හොඳයි. නැත්තම් එතුමාටත් කියලා තියෙන්නේ කෙලිම විකටෙක් කියලා. ඕක බලද්දි මම කල්පනා කරා දැන් මේ මහා ලොකු ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන උදවිය. මහා ලොකු දේශප්‍රේමය ගැන කතා කරන උදවිය. විවාදයකට එන්න බයයි. ඒක තමයි ඇත්ත කතාව. විවාදයකට එන්න පුළුවන්කමක් තියෙනව නම් දෙයියනේ එන්න එපෙයිනේ. ඇවිල්ලා කතා කරන්න එපෙයිනේ. එතුමන්ල කියනෝ අපේ කෙනා හොඳ මදි කියලා. නමුත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා එතුමා ප්‍රකාශයක් කළොන මම එන්නන්ලු විවාද කරන්න. ඉතින් තමන්ගේ 33 හැවිරිදි මගේ වයස මගේ මිත්‍රයා මගේ පාසලේ හිටපු මගේ මිත්‍රයව තමයි එවන්න හදන්නේ අපේ ජනාධිපති අපේක්ෂකතුමාත් එක්කලා විවාද කරන්න. දැන් බය නැත්තම් එතුමා වෙවන්නත් ඕනේ නෑනේ. මොකටද නාමල් මන්ත්‍රීතුමා වෙවන්නේ? ඉතින් මේ සියලු දේ කරන්නේ එතුමන්ල දන්නවා එතුමන්ලට විවාදයකට එන්න බෑ කියලා. එතුමන්ලා දන්නව ප්‍රතිපත්ති ප්‍රකාශන ගැන කතා කරන්න බෑ එතුමන්ලට. මොකද එතුමන්ලගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හදන්නේ ගම්මන්පිල මහත්තයයි අපේ විමල් වීරවංශ මහත්තයයි. දැන් ඔය කට්ටිය තමයි මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හදලා තියෙන්නේ. ඉතින් මම කියන්නේ දෙයියනේ මේ පවුල මේ රට පාලනය කරන්න වෙන කවුරුත් නැද්ද? දැන් අවුරුදු 10ක් පාලනය කරානේ. අවුරුදු 10ක් පාලනය කළ යුද්ධෙත් දින්න. දැන් එහෙමවත් කියමුකෝ. යුද්ධෙ දින්නයි කියලා දෙයියනේ. මං හිතන්නේ විවාදයකට එන්නේ නැත්තේ මොකද විවාදයකට ආපු වෙලාවක අර ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් වෙලාවෙ කිව්වා යුද්ධය ඉවර කරේ මමවත් මගේ සහෝදරයවත් නෙමෙයි යුද්ධය ඉවර කරේ හමුදාපතිතුමා කියලා. ඉතින් අනේ ෂෝක් දැන්වත් සරත් ෆොන්සේකා මැතිතුමා අපේ අනාගත ආරක්ෂක ඇමතිතුමා යුද්ධයට දායකත්වයක් උණයි කියලා පිළිගත් එක ගැන මම ඉතාමත්ම සතුටු වෙනවා. දැන් ඔබතුමාලා හිතන්න මේ විවාද වලට එන්නේ නැත්තම් රටේ වැඩ කරන දැක්මක් ඉදිරිපත් කරන්නේ නැත්තම් කොහොමද රටක් පාලනය කරන්නේ? ඔවුන් හිතන්නේ ඔවුන් කියන්නේ දැන් තියනවලු තරුණ ඡන්ද ලක්ෂ 15ක්. ඉතින් ඒ ඡන්ද ටික ඔක්කොම යයිලු ඒගොල්ලට. එහෙම තත්ත්වයකට තමයි ඔබතුමාලව පත් කරලා තියෙන්නේ. ඇමරිකාවේ එහෙම එතන ඉන්න ජනාධිපති කෙනෙක් කිව්වා නම් එතුමන්ලා විවාදයකට එන්නේ නැහැ කියලා අර පළවෙනි වටේම නොකවුට්. ඉතින් ඔබතුමාලට තීරණයක් තියනවා ගන්න. ඉතාමත්ම වැදගත් තීරණයක්. තරුණයෝ හැටියට ඔබතුමාලට මතක නැතුව ඇති අපේ සහෝදර සහෝදරන්ට මතක නැතුව ඇති ඒ කාලේ FB එකේ මුහුණු පොතේ පෝස්ට් එකක් දැම්මොත් කෙලින්ම ගන්නවා ඇතුළට. CID එකකට ගෙනියන ප්‍රශ්න කරන්න. මේ ආණ්ඩුව එහෙම කිසිම දෙයක් වෙලා නැහැ. එතුමන්න කියන්නේ ජාතික ආරක්ෂාව ගැන. අපි ඒක අනාගත්තලු. ඒක අනාගත්තේ මේ ගෝත්‍රික රටලක දින 52ක් මේ රට අක්‍රිය කරපු නිසා. දින 52ක් ওই ගෝත්‍රිකයෝ ටික මේ රට අක්‍රිය කරේ නැත්තම් අපිට ඒක දැනගන්න තිබ්බා. ඒව ඔක්කොම දැන දැන තමයි දැන් කතා කරන්නේ මහා ලොකු දේශප්‍රේමිය දැන් ඇඟෙන් ගලනවා මේ මිනිස්සුන්ගේ. සැබෑ දේශප්‍රේමිය කියන්නේ ඒක නෙමේ සහෝදර සහෝදරවරුනි. සැබෑ දේශප්‍රේමිය කියන්නේ රටට දෑයට ආදරයක් තිබීම. ඔබලා 17 වෙනිදා පත් කරගන්න යන්නේ අවුරුදු 52ක ජනාධිපති කෙනෙක්. එතුමාට මඩ ගහන්නේ මොනවා කියලාද? එතුමාට මඩ ගහන්නේ එතුමා අඳින ඇඳුම එකම ඇඳුමලු අඳින්නේ. එතුමා එකම සපතු දෙකලු අඳින්නේ. ඉතින් තරුණ ඔබතුමාලට තේරෙන්නේ නැද්ද? දැන් මේ කියන්න දෙයක් නැතුව තමයි දැන් ওই මිනිස්සයාගේ සපතු දෙකයි ඇඳුමයි ගැන කතා කරන්නේ. දැන් අඩුම ගානේ මට තේරෙනවා මේ ඇඳුම් ගත්තේ ජනතා මුදල් වලින් කිව්වොත් ඒකවත් කියන්නේ නැහැ. ඉතින් මොකද්ද මේ විහිළුව? ඔබතුමාලට වැදගත් තීරණයක් මම අර ගිය පාර කිව්වා වගේ ගන්න තියෙනවා 17 වෙනිදා. ලංකාව අපි තිබ්බ තැනටම ගිහිල්ලා ජාත්‍යන්තරෙන් කොන් වෙලා අපි නිකම්ම නිකං රටක් වෙලා තියෙනවද? එහෙම නැතන් මංගල සමරිර මැතිතුමාගේ සහයෝගයෙන් මිලේනියම් චැලෙන්ජ් කියන කෝපරේෂනේ ඩොලර් මිලියන 480ක් මේ රටට එන්නේ නිකං ගිවිසුම් වලට නෙමෙයි. අපි ඉඩම් විකුණන්න ඕනේ නැහැ මොහුන් කියන විදිහට. එතුමාගේ ඒ තිබ්බ හයිය නිසා තමයි එතුමා ඇමරිකාවට ගිහිල්ලා ඒ සල්ලි ගත්තේ අපිට. දැන් ඒකටවත් මේ ගෝත්‍රිකයෝ දැන් කෙලවන්න හදනවා. වැඩිදුර කතාවක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ සහෝදර සහෝදරුන්නි. මොකද ඔබතුමාලා ඇවිල්ලා තියෙන්නේ අපි කතා කරනවට වැඩිය අමු කතාවක් අහන්න තමයි ඔබතුමාලා ඇවිල්ලා තියෙන්නේ. මෙතුමා වගේ මාධ්‍යවේදීන්ට අමුවෙන් ඇවිල්ලා කතා කරන්න පුළුවන්
මේ එක්සත් ජාතික පක්ෂ වේදිකාවේ පමණයි කියන එක මම මේ අවස්ථාවේදී කියන්න කැමතියි. 17 වෙනිදා 16 වෙනිදා ඔබතුමාලාට ඡන්ද පොලට ගිහිල්ලා හංසයා ලකුණ ඉදිරියෙන් කතරේ ගහලා මේ රටේ අනාගත ජනාධිපති හැටියට සජිත් ප්‍රේමදාස මැතිතුමාව පත් කිරීමට ඔබ සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මාතර දිස්ත්‍රික්කයට ජය වේවා කියමින් ගරු මංගල සමරේ මැතිතුමාට ජය වේවා කියමින් අනාගත ජනාධිපති සජිත් ප්‍රේමදාස මැතිතුමාට ජය වේවා කියමින් ඔබ සියලු දෙනාට දෙරුවන් සරණ පතමින් මා නිහඬ වෙනවා.